යාන්ඩකු අද දරමණ පත්තරේ ප්‍රධාන ශිේෂ්පාටය කතරගම මහදවලේ කෝටි දොළහ කපුුවන්ගේ සාක්කවයේ මහින්ද අලුද්ග දරලියලතිය. සියල්ල මාස තුනක් තුළ බැතිවතුන් පූජා කළ මුදල්, පූජා කළ රත්තරම් බඩු තරංගීන්. කතරගම් පොලිසියට තංගල් අපරාධවිමර්ශනඒකේට බෞද්ධ කටයුතු කොමසා රිස්තන්ඩාල්ට පැමිණිලි. දවායේ නඩත්තු කටයුතු සහ අභිවෘදය වෙනුවෙන් බැතිවතුන් විසින් පරිත්‍යා කරන මුදල්. අපපුමහතුන්ගේ ආදායමක් බෞට පත්වීම හේතයෙන්, මස තුනක කාලයකදී රහුණු මහා කතරගම දේවාලේයට අහිම්වීතිමෙන ආදායම, රුපියල් කෝටිත් දොලාක්, පමණුවන බෞ්ට අනාවර්ණය කරගෙනති බෙනවාල්. හාරදේවාලගම් පනතට අනුව බෞද්ධ කටයතු කොමසාරිස් චන්ඩාල්වරයාගේ අධීක්ෂණ අයටතේ කපුමහතුන් වෙතේ යම්කස දීමනාවක් වෝ වැටපක් දීම සදීතුව තිබෙන නමුත්. දෛනිකව දේවාලේට ීමන ආදායම දින අවසාය කපුුවන් තම නිවස්වෙත රැගෙන යන බවට විශ්වාසදා යාරච මාර්ග සඳහන් කරයි කෙලා දිනමිනි පත්තනේදාලතෙන්. ේවාලේ කපුමහතුන් පාලොස් දෙනික සිට් අතර එයි එක්ක අයකු දියකපන කපුමහත කොුණු අතර සෙස පුද්ගලයන් අතරින් සෙව් දෙලෙකුම කපුමහතුන්ගේ පුතුන්. මාස්පතා දේවාලයේ තේවාවන් භාරුව කටයුතු කරනේ කපු මහතුන් දස දෙනෙක් කියලා මේකේ ඇදා අලතේන. සවිස්තර වර්ත්ථාවක් එෙක් විශ්වාසදා ආරංචි භාර්ග කියයි කියලා අද පත්තරයක් ප්‍රධාන ශ්‍රීෂමාාටයට ලියන කතාව මේ. ඒ අනුව වසරේ එක් මසත් බැගින් එම කපු මහතුවන් දස් දෙනා මමාස දාහයක්කාලයක් තේවා කරන අතර අවුරුදු මාසේසා පෙරහැර කරන මාසේ තේව සිදුකරණේ දේවාලට වැඩිම ආදායමක් දෙන කපු මහත්තවන් විසින් කියලා වැඩදුුවටත් දාලාලතේෙන. සාමානයෙන් බැතුමතුන්ගේෙන් හිවන ආදායමින් සේට පනාක මුදලක්කෝ දේවාලේ නඩත්තු කටයතු සේව කවැටුප් ගවීමම් සංවර්ධර් කටයුතු අද වෙනෙන් දීතුවඇතිබෙන නමුත් ඔවුන්ගෙන් කිස්දු මුදලක් දේවාලයට ලැබී නොමැති බව පත්තරවාර්තාාවය සඳහන් වෙන. මුදල් රත්තරං ආදිය විහාර දෙේවාලගම් පනතට අනු දේවාලට දීතුඇතිබෙන. ඒත් ඒවාද කපුුවන් විසින් රැගෙනයන බවට වාර්තා වෙනවා කියලා මෙකේ වැඩදුටත් දාලතයනු. පත්තර වාර්ථාව ම මේ කියීවන්නේ මේ කොඩක් අතාබාට ලක් කඩ පුළුවන් කාරණාවක් පස්ගේ පෙරහැර මාසේදී දේවාලේවෙත රුපියල් ලක්ෂ දෙසයක දලක් දෙන බවට එක්තර කපුමහතක පැවසූ පස්ුබිමක වඩත් කප මහත්තකු බලින් දේවාලය ඇතුර රැගෙනයාම හේතුවෙන් එම රුපියල් ලක්ෂ දෙසයේ මුදල ද දේවාලයට අහිම වී ඇතැයි වැඩදුරටත් වාර්තා කරලතේ. ඒ මං කියකිව්වේ අද දිනමිනි පත්තරේ ප්‍රධාන ශීෂපාටේ.